අපේ ගරු ස්වාමීන් වහන්ස පසුගිය වැඩසටහනකදී ඔබ වහන්සේ අපිට පැහැදිලි කළා සුනාමියක් වැනි අනතුරකට නම් සිංහල බෞද්ධ ජනතාවට මුහුණ දෙන්නට සිදු නොවන බව තවදුරටත් මෙවැනි දේ සිදුවන විට ප්‍රතිඵලය වන්නේ ස්වාමීන් වහන්ස මිනිසුන් අනාරක්ෂිත පිරිසක් බවට පත්වීමම නොවේද ඒ අනිවාර්යයෙන්ම නොවන අසද්දා වර්ධනය වෙන්නේ අසද්දාවට අදාළව තියෙනා වූ ප්‍රතිඵලයන් සකස් වෙනවා තේන්න සමාජයේ බලවත් ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටික භාවයන්ට සකස් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා සූත්‍රයකදී කලහ විවාද සූත්‍රයේදී මේ මිනිස්යා තුල ඇයි මෙවැනි ගැටුම් ඇයි මේ කලහ ඇයි මේ වාද විවාදයන් නිරතුරුව සකස් වෙන්නේ කියලා මොකද අපේ නිරතුරු අපි දකිනවා පාසලක වේවා විශ්වවිද්‍යාලයක වේවා සමාජයේ වේවා පාර්ලිමේන්තුවේ වේවා පළාත් සභාවේ වේවා නිරතුරුව නොවන හැලහැප්පීම් ගැටීම් වාද විවාද මේ හැම දෙයකම ගහන වෙලයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජය තුළ මේ වගේ හැලහැප්පීම් ගැටීම් වාද විවාදයන් සකස් වෙන්නේ හේතුවක් නිසායි කියලා. අහේතුක සකස් වෙන්නේ නැහැ. එතකොට සමාජය තුළ මේ වාද විවාහ ගැටීම් එහෙම නැත්නම් වචනයෙන් සිදුවෙනා වූ මේ බැන ඇඬගසීම් මේවා සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ ප්‍රිය රූපයන් නිසායි කියලා. වෙන දෙයක් නිසා නෙමෙයි. සමාජය තුළ කලහ විවාදයන් සිද්ධ වෙන්නේ ප්‍රිය රූපයන් ප්‍රියභාවයට පත්වෙච්ච දේවල් තියෙනවනේ ඇහැට දකින්න කැමති දේ කනට අහන්න කැමති දේවල් නිසා නාසයට දිවට ශරීරයට මනසට අහන්න මේ දකින්න කැමති දේවල් නිසායි ප්‍රියභාවය නිසායි නිරතුරුව කලහ විවාදයන් සකස් වෙන්නේ කියලා. ඒතොර ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ප්‍රියභාවය ඇති වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ ප්‍රියභාවය ඇති වෙන්න හේතුව තමයි කාමච්ඡන්දයන් කියලා. කාමච්ඡන්දයන් කියන්නේ මොකද්ද? ඇස පිනවීමට තියෙන කැමැත්ත. තේන අතනදී ප්‍රියභාවය කියන්නේ රූපය කියන කාරණේ මෙතනදී කාමච්ඡන්දයන් කියන්නේ රූපය ඇසුරු කරගෙන ඇස පිනවන්න තියෙන කැමැත්ත. කන දිව නාසය ශරීරය මනස පිනවන්න තියෙන කැමැත්ත. ඒතොර මෙන්න මේ ප්‍රියභාවය නිසා ඊළඟට අනිවාර්යම ප්‍රියභාවය සකස් උනේ කුමක් හේතුවෙන්ද? කාමච්ඡන්දයන් නිසායි කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මේ කාමච්ඡන්දයන් ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි. කාමච්ඡන්දේනොත් හේතුඵල ධර්මයක් කියලා. ඒතර කාමච්ඡන්දයන් හේතුඵල ධර්මයක් කියන කුමක් නිසාද? කාමච්ඡන්දයන් සකස් වෙන්නේ සැප වේදනා දුක් වේදනාවන් නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි සැප වේදනාවන් ලබන්න දුක් වේදනාවන් ලබන්න තියෙනා වූ ඇලීම සහ ගැටීම නිසායි නිරතුරුවම කාමච්ඡන්දයන් සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇලීම ගැටීමත් හේතුවක් නිසායි සකස් වෙන්නේ. අහේතුක සකස් වෙන්නේ නැහැ. මේ ඇලීම ගැටීම සකස් වෙන්නේ පස්සේ නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පස්සේ සකස් වෙන්නේ අහේතුකෝ නෙමේ හේතුවක් නිසාමයි කියලා. මොකද්ද ඒ හේතුව? අධ්‍යාත්මික රූපයයි, බාහිර රූපයයි, විඥානයයි කියන කාරණා තුන. මේ කාරණා තුන නිසායි පස්සේ සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පස්සේ සකස් වෙන්නේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි එකතු වීම නිසා නම් එහෙනම් නෝනා මේ සෑම කාරණයකටම මූලික හේතු වෙලා තියෙන්නේ කුමක්ද? රූපයන් කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව. රූපයන් කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාමයි අපි මේ සමාජය තුල කොතන බැලුවත් පාසලේ බැලුවත් විශ්වවිද්‍යාලයේ බැලුවත් එහෙම නැත්නම් පාර්ලිමේන්තුව තුල බැලුවත් මේ සෑම තැනම කලහ විවාදයන් සකස් වෙන්නේ හේතු දෙකක් නිසා නෙමේ රූපයන් කෙරේ තියෙන තෘෂ්ණාව නිසාමයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා නිරතුරුව මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙලා අපි යම් මොහොතක රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳ තැන මොකද වෙන්නේ? විඥාණයට බැස ගන්න තියෙන අවස්ථාව අපි අහිමි කළා වෙනවා. පටිච්ච සමුප්පන්නව භව ගමන කරා යන විඥානයේ චුතිසිත කියන කාරණයට බැස ගන්න තියෙන අවස්ථාව අපි අහිමි කළා. මොකද රූපය කෙරේ තියෙන තෘෂ්ණාව නිරෝධය කරපු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ සමාජය තුල තියෙන මේ කලහ විවාදයන් ගැටලු මතවාද මේවා අපිට කවදාකවත් නතර කරන්න පුළුවන් දේවල් නෙමේ. හේතුඵල ධර්මයන් මේවා අනාගතයේ තව තව සිය ගුණෙන් දහස් ගුණෙන් වැඩි වෙනවා. ඒ නිසා නෝනා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේවා කෙරෙහි අපි අකමැති නම් මේවා අපිට අනතුරක් කියලා තේරෙනවා නම් නෝනා නිරතුරුවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කියන කාරණය. මොකද රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අපි නිරෝධය කරපු දවසටයි කවදා හරි විඥානයේ පැවැත්ම අපි අනතුරට ලක් කළා කියන්නේ. නිරෝධය කළා කියන්නේ
එනිසා ඉතින් ඔතන තමයි ධර්මයේ තියෙන සැබෑම තැන. මොකද කොතන කලහ විවාදයක් ඇති වුණත් ඒ කලහ විවාදයට තියෙන අවසාන හේතුව උනේ මොකද්ද? රූපයන් කෙරේ අපි ඇති කරගත්තා වූ තෘෂ්ණාව. රූපයන් අයිති කරගන්න, රූපයන් මගේ කරගන්න, රූපයන් තුලින් ආස්වාදෙල් මේවා කෙරේ ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි මේ දුනා මේ සියලුම කලහ විවාදයන්ට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.